පුතේ අද අපි කතා කරන්නේ නිර්මාණාත්මක රචනය විශේෂයෙන්ම කවිය පදනම් කරගෙන ලෝක කවි දිනය ඒ කියලා කියන්නේ අපි කියනවා World Poetry Day හැම වෙලාවෙම හැම අවුරුද්දෙම යෙදෙන්නේ මාර්තු 21 වෙනිදා මේ අවුරුද්දේ කියන්නේ 2022 අවුරුද්දේ තේමාව බවට main theme එක බවට පත් වුනේ පරිසරය 1999 අවුරුද්දේ UNESCO විසින් හඳුන්වලා දුන්නා ලෝක කවි දිනය. අරමුණ උනේ භාෂාවෙන් තිබෙන්නා වූ විවිධත්ව භාෂාවල තිබෙන්නා වූ විවිධත්වය ආරක්ෂා කරගනිමින් මානවයාගේ සිත සහ මනස සුවපත් කරන සමාජයේ සාමය හා සහජීවනය ඇති කරන නිර්මාණයක් විදිහට තමයි කවිය UNESCO සංවිධානය විසින් හඳුන්වලා දීලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම කවිය කියන මේ නිර්මාණාත්මක අංගයට විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගිලන් රසල් 1996 සඳහන් කරනවා කවිය කියන්නේ රසවත් ඒ වගේම තේමාවලින් යුක්ත අර්ථවත් භාෂාවක් භාවිතා කරන රසිකයාගේ භාවාත්මක වින්දනය තීව්‍ර කරන නිර්මාණාත්මක සංනිවේදනයේ සුවිශේෂී අංගයක් කියලා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මේ නිර්වචනේ දිහා බැලුවහම ඔබ සිළු දිනාටම පැහැදිලි වෙනවා කවිය ඉතාම නිර්මාණාත්මකව භාෂාවෙන් සුන්දරව අර්ථ ගැන්වුණු විවිධ තේමාවන් වස්තු විෂයන් කැටි කරගත්තු නිර්මාණාත්මක සංනිවේදනයේ සුවිශේෂී අංගයක් විදිහට. අපි ලංකාවේ කවි සහ භාවිතය නිර්මාණාත්මක රචනය පිළිබඳව කතා කරනකොට අපි කොළඹ කවිය පිළිබඳව විශේෂයෙන්ම කතා කරනවා. මේ පළවෙනි අධ්‍යයනයේදී ජාති මාමකත්වය අපි විශේෂයෙන්ම මේ එස් මහින්ද හාමුදුරු ජාත්‍යාලය පිළිබඳව කවි විශාල වශයෙන් රචනා කරලා තියෙනවා. කොළඹ කවියේ දෙවැනි අධ්‍යයන සුවිශේෂී අවස්ථාවක් විදිහට අපිට සලකන්නට පුළුවන්. මොකද සාගර පළන්සූරිය, විමලරත්න කුමාරගම, සී චන්දරත්න මානවසිංහ වගේ කවීන් විසින් විවිධ තේමා ඔස්සේ කවි රචනා කරලා තියෙනවා. මේ කොළඹ කවියේ දෙවැනි අධ්‍යයනයේදී සාගර පළන්සූරිය එහෙම නැත්නම් KS කියලා අපි හඳුන්වනවා එතුමා විසින් සුදුසුදු කවි පොත ලියලා තියෙනවා අඳිරි ටිකිරි සහ හීන් මණිකේගේ මේ තුන් ආදර ප්‍රේමය තුන් ඈඳුරු ප්‍රේමය ඒ රසවත් කතන්දරය තමයි මේ කවියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඊට පස්සේ අපි මේ සිංහල කවිය පිළිබඳව කතා කරනකොට හෙළ අවුලේ කවීන් අපට අමතක කරන්නට බෑ විශේෂයෙන්ම කුමාරතුංග මුනිදාස ශූරීන් බස නගා සිටුවීමේ අරමුණ ඇතිව කවි රචනා කරනවා අපි උදාහරණයක් විදිහට කියන්නට පුළුවන් පිය සමර තමන්ගේ පියා සමග ගත වෙච්ච ළමා අවදිය සිහිපත් කරමින් එතුමන් විසින් පිය සමර කියන කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ කවිය පිළිබඳව කතා කරනකොට නිදහස් කවිය. එහෙම නැත්නම් නිසදස් ගැන අපිට කතා කරන්නේ නැතුවම බෑ. මොකද සාම්ප්‍රදායික විරිත් ක්‍රමයෙන් ඒ වගේම සිංහල පද්‍ය ඡන්දස් වලින් මිදිලා නිදහස් ආරකින් කවි රචනා කිරීම පටන් ගන්නේ ගොඩක් වෙලාවට සිරි ගුණසිංහ ගුණදාස අමරසේකර මහගමසේකර වගේ කවීන්ගෙන් තමයි. මහගමසේකර ගලියලා තියෙනවා අපි උදාහරණ විදිහට කිව්වොත් බෝඩිම ප්‍රබුද්ධ වගේ පද්‍ය සංග්‍රහයන් මේ නිදහස් කවි ආරේ. අපි විශේෂයෙන්ම කතා කරනකොට කාව්‍ය විචාරය පිළිබඳව විවිධ වස්තු විෂයන් පදනම් කරගෙන කවියා තමගේ අත්දැකීම නැත්තම් ඔහු සමාජයෙන් හෝ තමන් විසින් ලබපු අත්දැකීම හෝ සමාජ කියවීම කවියකින් තව කෙනෙකුගේ අත්දැකීමක් බවට පත් වෙනවා. මේක රස විඳින්නේ රසිකයා විසින් මේ කවිය රස විඳිනවා. එතකොට ඒ සඳහා උපමා උපමේය ඒ වගේම රූපක ව්‍යංගාර්ථ වගේ දේවල් පාවිච්චි කරනවා කවි තවදුරටත් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම සඳහා. අපි ගත්තොත් එහෙම කවියක් රස විඳිනකොට ප්‍රධාන වශයෙන් අපි දැනගන්නට ඕන මේ කවියා මේ කවි පන්තිය හෝ පද්‍ය සංග්‍රහය ලියන්න අරමුණු වුණු පරමාර්ථ මොනවාද. ඒ පරමාර්ථ මේ සමාජයේ වැදගත්.
ඒ සඳහා භාවිතා කරලා තියෙන උපක්‍රම මොනවද? මම උපක්‍රම ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න කැමති උපමා, රූපක, ව්‍යංගාර්ථ, අලංකාරයට යොදා ගන්න අලංකෝක්ති වගේ දේවල් අපිට පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මේ කවියක් රස විඳින විදිහ ඉතාම වැදගත් වෙනවා. මේ කවියක් පිළිබඳව කතා කරනකොට ඒ සඳහා භාවිතා කරන භාෂාව ඉතාම වැදගත් වෙනවා කියන්නට පුළුවන්. ජීවිතයේ මිනිස්සුන්ගේ විවිධ අත්දැකීම්, දුක, කඳුල, සතුට, විරහව, ඒ වගේම ජයග්‍රහණ, යස, අයස, ලාභ, අලාභ, මේ සියලුම දේවල් මිනිස්සුන්ගේ එදිනදා ජීවිතේ, ඒ වගේම මිනිස්සු විදිහට අත්දකින සියලුම දේවල් කවියෙන් ඉදිරිපත් කරන්නට හැකියාවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ කවියට පාවිච්චි කරන භාෂාව වගේම විවිධ උපක්‍රම කවියේ තියෙන අර්ථාන්විත භාවය සහ නිර්මාණශීලී භාවය වැඩි කරන්නට විශේෂයෙන් සමත් වෙලා තියෙනවා. මම මේ මතක වස්තුව කියන පද්‍ය පන්තියේ සැමරුම් වගවලසුම් රෑනටමා ගොදුරක් වී කියන මේ පද කොටස මම මේ උදාහරණයකට දක්වන්න කැමති. මොකද මේ කාව්‍ය රසස්වාදය පිළිබඳව කතා කරනකොට මේ කවිය විරහ වේදනාව වගවලසුන් මේ නිසා පීඩාවට පත් වෙලා ලේ වැහැරෙන වේදනාවට උපමා කරන්නේ බොහොම මිනිස් ඒ කියවන රසිකයාට එහි තියෙන කටුර භාවය, ඒ වගේම එහි තියෙන වේදනාත්මක භාවය තව දුරටත් උද්දීපනය කරමින් මේ කවිය කියවෙනවා. මා හෙරදා දරදඬු කොට දාමාත් පා ඈ යන්න කියා මැකිලා, ඈ යන්න කියා මැකිලා, ඈ යන්න ගියා සැමරුම් වගවලසුම් රෑනට මා ගොදුරක් වී හේ ගලනා කොදුරක් වී. ඒ පදපන්ති වලින් කියවෙනවා මේ විරහව ඇය ඔහු ඇය දමා කිය වේදනාව කොතරම්ද, ඒ කොතරම් රුදු රුද වලසුන් සූරා කාපු වේදනාවට, ලේ වැගිරෙන වේදනාවට උපමා කරලා තිනවා, සමාන කරලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ට එදිනදා ජීවිතයේ දුක, සතුට, වෛරය, කඳුල, ඒ වගේම කේන්තිය, තරහව, විවිධාවේගයන් ඇති වෙන්නට පුළුවන්. මේ කාන්තාවකට ඇති වෙච්ච මේ කෝපය නිසා ඇගේ මුහුණ වෙනස් වෙච්ච ආකාරය පිළිබඳව කවියෙක් මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ආඳුරු රැයක පුපුරු ගහන නපුරුම තරු දෙකක් පමණි ඇගේ මුහුණේ මාතුඩුවේ. ඇස් වලින් ඒ තරම් කේන්තිය කිනි දළු වගේ පිට වෙනවා. එතකොට තරු කැට ඉතා නපුරු විදිහට තමයි මේ රුදුරු රාත්‍රියේ දකින්නේ. අන්න කවියක් රස විඳින ආකාරය. ඔබට කවියක් විශේෂයෙන්ම නිදහස් ආරකින් නිසදසක් රචනා කරන්නට විවිධ වස්තු විෂයන් පදනම් කරගෙන උපමා උපමේය යොදා ගනිමින්, ව්‍යංගාර්ථ යොදා ගනිමින් නිර්මාණශීලීව සහ අර්ථපූර්ණව ඉදිරිපත් කිරීමේ හැකියාව මේ මගින් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. අපි ගත්තොත් එහෙම මේ සමාජ යථාර්ථයන් තමයි නිර්මාණශීලීව සහ අර්ථාන්විතව කවිය පාවිච්චි කරන්නේ. අද වෙනකොට දරුවෝ තරගකාරී අධ්‍යාපන රටාව තුළ තමන්ගේ නිර්මාණශීලීත්වය ඉදිරිපත් කරන්නට හෝ අවබෝධ කරගන්නට නොහැකියාවක් තියෙනවා. මොකද අපි හැම කෙනාම විශේෂයෙන්ම දරුවෝ පන්තියේ පළවෙනිය වෙන්න නැත්නම් විභාග ඉහළම ලකුණු ගන්න කටපාඩම් කරනව හැරෙන්න තමන්ගේ නිර්මාණශීලීභාවය, ඒ වගේම තමන්ට නව දේවල් නිපදවන්න ඒ තියෙන හැකියාව ගොඩක් වෙලාවට අල්ලගෙන, මොකද නිදහස් චින්තනය, ඒ වගේ නිදහස් නිර්මාණශීලීත්වය ඔවුන්ට අත්දකින්නට අවකාශයක් නැහැ මේ තරගකාරී අධ්‍යාපන රටාව තුළ. මේ අවස්ථාවේදී මම හිතනවා, මම විශ්වාස කරනවා ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට විශාල භූමිකාවක්, ඒ වගේම විශාල වගකීමක් මේ අවස්ථාවේ තියෙනවා. මොකද දරුවන්ගේ තියෙන දක්ෂතා, හැකියා, නිර්මාණශීලී භාවයන් හඳුනාගෙන ඔවුන්ට ඉදිරියට යන්නට අවකාශය වගේම අවස්ථාවන් ලබා දීම තමයි මේ පවුල, විශේෂයෙන් පවුලින දෙමව්පියන්ගේ, පාසලින ගුරුවරුන්ගේ යුතුකම වන්නේ. එතකොට දැනුමක් ඇති හදවතක් නැති දරුවෝ නෙමෙයි අපිට බිහි වෙන්න ඕනේ. දැනුමක් ඇති හදවතක් ඇති අනුන්ගේ දුකේදී තමගේ හද සංවේදී වන අනුන්ගේ දුක අඳුනන හදවත, අනුන්ගේ හදවතේ රිද්මය ස්පර්ශ කරන්නට පුළුවන් මනුෂ්‍යත්වයේ නිහතමානීකමින් පිරිච්ච නිර්මාණශීලී පුද්ගලයෝ, ඒ පෞෂයෙන් හෙබි අනාගත පරපුරක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම මේ දෙමව්පියෝ, විශේෂයෙන්ම අම්මාව
ගර්භණී අවස්ථාවේ මාතෘත්වය ලබන්නට ඉන්න අවස්ථාවේ ඉතාම සංවේදී හිත නිවන සංගීතය අහන්න කියලා ගොඩක් වෙලාවට වෛද්‍යවරු මනෝ උපදේශකයෝ උපදෙස් දෙනවා. ඇයි එහෙම කරන්නේ? ඇත්තටම හේතුව තමයි මේ සංගීතයට පුළුවන් මේ දරුවාගේ මානසික සුවය, පෞරුෂය, නිදහස් චින්තනය, නිර්මාණශීලීත්වය මේ දේවල් වර්ධනය කරන්නට. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කරලා තියෙන පර්යේෂණ වලින් හඳුනගෙන තියෙනවා විශේෂයෙන්ම මේ මව් කුසේ දීපවා දරුවා කුඩා කාලෙදී මේ අහන්න ලැබෙන සුමියුරු සංවේදී වගේම හිත නිවන සංගීතය නිසා දරුවෝ පසු කාලීනව බොහොම සංයමයකින් යුක්ත හොඳ ශික්ෂණයක් තියෙන නිර්මාණශීලී දරුවෝ බිහි වුණු බවට. දෙමව්පිය නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඉංජිනේරුවෝ එහෙම නැත්නම් වෛද්‍යවරු බිහි කරන්න, නමුත් ගුරුවරු, කලාකාරයෝ, නිර්මාණකාරයෝ බිහි කරන්න දෙමව්පියෝ කොයි වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ ගුරුවරුන් ඇතුළුව. නමුත් නිර්මාණශීලී කවි ලියන්න, ඒ වගේම නවකතා ලියන්න, ඒ වගේම විවිධ නිර්මාණ බිහි කරන්න, චිත්‍ර අඳින්න, අද හොඳ මේ ආර්ථිකයත් එක්ක තාක්ෂණය සමග දියුණු වෙලා තියෙන ආර්ථිකයත් එක්ක ඔවුන්ට හොඳ රැකියා අවස්ථා, හොඳ ආර්ථික ශක්තියක් ලබන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන ඕනේ. මොකද අනාගත පරපුර මාර්ගෝපදේශනත් ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණශීලී, ඒ වගේම සමාජ ආර්ථික වශයෙන් දියුණු වෙච්ච පුද්ගලයෝ දරු අනාගතයේදී බිහි කරන්නට. අපි ගත්තොත් එහෙම කාව්‍ය රසවින්දනය කියන එක ඉතාම වැදගත් වෙනවා. මම කවියක් රසවින්දින ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් අරගෙන ඔබට පැහැදිලි කරා. වගේම තව උදාහරණයක් අරගෙන ඔබ කවිය රසවින්දින ආකාරය පැහැදිලි කරලා ඔබට ක්‍රියාකාරකම් කිහිපයක් කරන්නට යෝජනා කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි මුලින්ම කතා කරා මේ කේස්. එහෙම නැත්නම් සාගර පළන්සූරිය කියන කවිය විසින් ලියලා තියෙන සුදු සුදු කියන පද්‍ය සංග්‍රහය. එතකොට මේ පද්‍ය සංග්‍රහය මුලින්ම පටන් ගන්නෙ ගොඩ මඩ දෙකම සරු සාරය පළපරය කටුරුද ගම්මානය තරමක පිටිසරය ඒකම පැතින් කලනාගඟ මඩහරය කඩ මණ්ඩිය පිහිටියේ කම කෙළවරය. මේ කවි පන්තියෙන් ඔබට පේනව කොච්චර චිත්තරූප මවෙනවද කටු රොද කියන ගම්මානෙ තියෙන සුන්දරත්වය. අපි සමග අද එකතු වෙලා තියෙන අවුරුදු පහේ ඉඳලා අවුරුදු 20 දක්වා දරුවෝ. මම කැමති අවුරුදු 5-10ක් අතර ඉන්න දරුවන්ට ක්‍රියාකාරකමක් විදිහට යෝජනා කරන්නට මම මේ කියපු කවිය මනසේ චිත්තරූප මවමින් ඒ චිත්‍රයකින් ඉදිරිපත් කරන්නට කියලා. ඔබට පුළුවන් මේ කවිය නැවත අහන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ කවි පොත මිලදී ගන්න. එහෙම නැත්නම් ඔබගේ පුස්තකාලයෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලයේ මේ පොත ඔබට බාගත කරන්නට පුළුවන්, ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන්. ඉතින් මේ සුදෝසුදු කියන පද්‍ය සංග්‍රහය මේ තුන් ඇදුරු නවකතාවක් ඇසුරෙන් තමයි මේ අඳිරි, ටිකිරි සහ රන්මැණික කියන මේ තුන් දෙනා අතර තමයි මේ ආදර අන්තරය ගොඩනැගෙන්නේ කුඩා කාලයේ ඉඳලම. ඔවුන් කුඩා කාලයේ මේ අදිරි සහ ටිකිරි රණ්ඩු වෙනවා මේ ලස්සන හීම් මැණිකාගේ අයිතිය වෙනින් කුඩා කාලයේ ඉඳලම බොහොම කෙලිකවට කරන අවදී ඉඳලා විහිළුවට වගේ. එතකොට කියනවා සින්දුවක් මේ කවියක් හීම් මැණිකා ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹලා දෙන්නාම මගේ නොවේද. බොහොම සුන්දර නිදහස් ආරකින් මේ කවි රචනා වෙලා තියෙනවා. එතකොට තවදුරටත් මේ කවි පොත මම ඔබට යෝජනා කරනවා මේ කවි පොත සම්පූර්ණයෙන් කියවන්නට කියලා. එතකොට එක අවස්ථාවකදී මේ අඳිරි තමයි හීම් මැණිකාව හිමි කරගන්නේ පළමු අවස්ථාවේදී. උපමාවකින් ඒ ඉදිරිපත් කරලා තියෙනවා ඔබට මම සියලු වෙලාවට හැමතිස්සෙම සියලුම කවි කියන්න. රන් රස එකට එක් වූ වට නොදැනි, ඒකල කියන්නේ මේ අඳිරි සහ රන් මැණිකාගේ සුසංයෝගය, ඔවුන්ගේ ප්‍රේමය ජයග්‍රහණය කරමින් ඔවුන් දෙදෙනාගේ එකතු වීම රන් රස වගේ පෑහෙනවා කියලා තමයි බොහොම ලස්සන උපමා උපමේය පාවිච්චි කරමින් මේ රසිකයා තුළ මේ කියවන අය තුළ, මේ පාඨකයා තුළ මෙහි වින්දනය ලබා දීමට උත්සාහ කරන්නේ. ඒක ජීවිතය කියලා කියන්නේ දුක, සතුට, කඳුල, මේ ජයග්‍රහණ සියල්ලම සපිරිච්ච දෙයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. මේ ජීවිතය යථාර්ථය ඇත්තරම මේ සුදුසුදු කියන කවි පන්තිය, මේ අපි කිව්වොත් එහෙම කතාවක් විදිහට ගලාගෙන යන මේ කවි වලින් අපිට හඳුනාගට ගන්න පුළුවන්. ආමිරිට මැලේරියාව හැදෙනවා. ජීවිතය කියලා කියන්නේ හරි වෙනස් දෙයක්. එක් නිමේෂිකින් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්නට පුළුවන්. ඔවුන්ට දරුවෙක් ලැබෙනවා, මේ දරුවට ඇස් පේන්නේ නැහැ.
මේ කවිය කියන්නේ සර්ව කාලික නිර්මාණයක්. අදත් අපි මේ වගේ සමාජ යථාර්ථයන් අත්දකිනවා. ඉතින් මේ අද දරුවා මේ අම්මට කියනවා හීම් මැණිකට මල්ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා පෙනෙනවා දකින්නවා කියන ඒවා මොනවදම් මේ මම අහගන්නට ආවා තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා. ඉතින් මේ අම්මට කියනවා අන්ද දරුවා කොච්චර සංවේරීද මල්ලස්සනයි හොඳ හොඳ පාටයි කියලා කිව්වට මට ඒව දකින්න බෑ. මම අල්ලනවා අම්මේ මට කියලා දෙන්න මේවයි පාට මොනතරම් සංවේදී විදිහට මේ දරුවගේ තියෙන මේ ඇස් නොපෙනීමේ සමාජ යථාර්ථය කවියට නගන්නට කේස් නැත්නම් සාගර පලන් සූර්ය සමත් වෙලා තියෙනවට. ඒ වගේ තමයි ජීවිතයේ තවත් පරමාර්ථයන් තියෙනවා. ඉතින් මම යෝජනා කරනවා මේ අපේ 5-10 කියන දරුවන්ට මම ක්‍රියාකාරකමක් මම යෝජනා කරා. මේ 10-15 අතර දරුවන්ට මම යෝජනා කරනවා. මම දැන් කවි කිහිපයක් සඳහන් කරා. නිදහසාරයෙන් ඔබ රචනා කරන්න මේ කවි පන්ති කියවලා ඔබට දැනුණු විදිහ ජීවිතය යථාර්ථය ආදරය කැපකිරීම ගමේ තියෙන සුන්දරත්වය මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න මේ 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 කතාව ඇතුලේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන සංසිද්ධීන් ඒ වගේ දේවල්. තව දේවල් කිව්වොත් එහෙම ඒ ඒක ඔබට ලැබෙන ක්‍රියාකාරකම මේ අවුරුදු 10ක් 15ක් අතර ඉන්න දරුවන්ට තනි උණු ගැහැණියෙකුට ජීවිතය ලබලා දෙන්න ටිකිරි ඉදිරිපත් වෙනවා. මොකද අඳිරි සැහෙන කාලෙකින් ඔහුගේ දුරස් වෙනවා. ඔහුට ගමෙන් පිට වෙන්නට සිද්ධ වෙන නිසා. එතකොට ඇය ඉල්ලනවා උත්තරීතර ප්‍රේමේ නාමයෙන් ඇය ඉල්ලන්නේ හීන් මැණිකා අවුරුද්දක් දෙන්න ඔබට කැමැත්ත ප්‍රකාශ කරන්න. මොකද මම ප්‍රේමේ නාමයෙන් අඳිරි වෙනින් බලා සිටින්න ඕන. අවුරුද්දකට පස්සේ වචනය දෙනකොට තමයි ඇඳිරි ගමට එන්නේ. එතකොට ඕන් එකතු වෙලා ඇය එකතු වෙලා වියරයි මේ දරුවත් සමග තනි වෙච්ච ගැහණිය ඒ දරුවා සමග ටිකිරි බාර අරගෙන ඉන්නවා. එතකොට අඳිරි මැරෙන්නේ ඇත්තටම මේ ලස්සන පවුලේ ඕන් සතුටින් ඉන්නව දැකලා. එනිසා මේ ප්‍රේමේ කවුරුත් පරාජ වෙලා නැහැ. ප්‍රේමය කියන්නේ හිමි කර ගැනීමම පමණක් නොවේ. ඉතින් ඒ කතාව අවසන් වෙන්නේ මේ ටිකිරිගේ වලව ඉස්සරහා සොහොන් කොට අඳිරිගෙ තියෙනවා. ඔවුන් හැමදාම හවසට පහන් දල්වනවා. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කිරීම ප්‍රේමය පරිත්‍යාගය මේ වගේ උතුම් ගුණාංග මේ කවි වලින් අපිට අඳුර ගන්නට පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට යෝජනා කරන විශේෂයෙන්ම අවුරුදු 15 20 කියන මේ කාණ්ඩවලට අයිති දරුවන්ට මේ කවි පොත කියවලා ඔබේ රසස්වාදයක් ලියන්න. මම දැන් සසස්වාදී කරන ආකාරය කියලා දුන්න ජීවිත යථාර්ථය කවි පන්ති සමගින් ගලපමි. කොහොමද උපමා උපමේය පාවිච්චි කරලා තියෙන්නේ, කොහොමද මේ ලස්සනට මේ කතාව ගලාගෙන යන්නේ, මේ වගේ වචන 500ක් 1000ක් අතර තියෙන මේ රස වින්දනයක් ලියන්න කියලා අවුරුදු 15 20ක් තියෙන දරුවන්ට මම යෝජනා කරනවා. අපි ඇත්තටම දැන් ගත්තොත් විශේෂයෙන්ම නිදහස් ආරේ කවි රචනා කරනකොට විශේෂයෙන්ම නිසඳස් සරල භාෂාවක් පාවිච්චි කරන්නට ඕන. ඒ වගේම තේරුම් ගන්නට පුළුවන් උපමා රූපක අලංකෘති වගේම ව්‍යංකාර්ථ පාවිච්චි කරමින්. ඇත්තටම දැනුම අධ්‍යාපනයේ උගත්කම වගේම නිර්මාණාත්මක රචනය භාවිතය දරුව වර්ධනය කරගන්න ඕනේ. මොකද හොඳ රසඥතාවයක් තියෙන්න ඕන. නැත්තම් පොතේ පතේ කටපාඩම් කර දැනුමම නෙමෙයි. නිර්මාණයක් බලලා චිත්‍රපටියක් බලලා ඒ රස විඳින්නට, ඒ සුන්දරත්වය විඳින්නට, එහි තියෙන සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නට සංවේදී දරුව තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එක මම යෝජනා කරන ඔබේ නිර්මාණාත්මක රචනය වර්ධනය කරගන්නට එක දවසකට එක ගීතයක් අහන්න, ඒ සුන්දරත්වය විඳින්න, එහි තේරුම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න, නිසඳසක් ලියන්න. සමහර වෙලාවට වචන පේලි දෙකක් තුනක් වෙන්නට පුළුවන්. එතනින් පටන් ගන්න. සමහර ජීවිතයේ එදා ඔබ ඒ දවසේ අත්දැකපු සිදුවීමක් වෙන්නට පාරේ එනකොට සමහර වෙලාවට දරුවෙක් වඩංගේ අම්මා කෙනෙක් කුඩයක් නැතුව ඇවිදිනවා. ඔයාගේ හදවත ස්පර්ශ කරන කොච්චර පවුද? අන්න ඒ හැඟීම ඔබට ආපු සංවේදී හැඟීම පෑනින් ලියන්න නිදහස් කවියකින්. ඔබට ඇතිවෙච්ච දුකක් වේදනාවක් කවියෙන් ලියන්න. ඔබට පුළුවන් ඒ ආකාරයෙන්ම දිගටම රචනා කරනකොට ඒ කවියට පෙම් බඳින්න, දිගින් දිගටම ලියන්න. ඒ නිර්මාණාත්මක කියා වන් තව දුරටත් වර්ධනය කරගන්නට
මම මගේ ජීවිතේ ලියන්න පටන් ගත්තේ එහෙමයි. මම ස්කූලේ යන කාලේ විශේෂයෙන්ම මට මතකයි මම නිසදැස් ලියුවා. පස්සේ කවි ලියන්න පටන් ගත්තා ක්‍රමක්‍රමයෙන්. ඊට පස්සේ පත්තරවලට විශේෂයෙන්ම ඔය ජාතික පත්තරවල නිවුස් පේපර්ස් වල යනවා වෙනම කවි වලට නිර්මාණ වලට කොටසක්. මම අර ඇඩ්‍රස් එක හොයාගෙන යවනවා කවි ලියලා. ඒව ඇත්තටම කල වුණාට පස්සේ හරි සතුටක් දැනෙනවා. මම ඒව එකතු කරලා පොතක ලියනවා. පොතක මේ අලවල හරි ලස්සන ටික අදටත් මගේ ළඟ තියෙනවා. ඔබටත් පුළුවන් මේ වගේ විනෝදාංශයක් ඇඩ් කරගන්න. පසු කාලීනව මම මගේ ජීවිත කවිය කියන එක මගේ ජීවිතේ මම දැකපු මම අත්දැකපු ඒ වගේම මගේ සමාජ කියවීම් ඒ සියල්ලම ගොනු කරලා සමාජ යථාර්ථයන් ස්පර්ශ කරමින් මම කෙටි නවකතාවක් ලියනවා. එහි තියෙනවා කවි තියෙනවා ජීවිත කවියෙන් කියන්නට මම උත්සාහ කරා. ඒ වගේම මගේ දෙවෙනි නිර්මාණය බිහි වෙනවා කවි මිනි පැවදුම් කියලා. මේ නිර්මාණ දෙක හැරෙනකොට මම ගීතයක් රචනා කරනවා ලාව කියලා ඔබට අහන්නට පුළුවන්. මේ YouTube එකේ තියෙනවා සමසතියක්වත් නැහැ අත්‍තර මේක දැනගත් කරලා. ඉතින් මේක සමාජ යථාර්ථයක ස්පර්ශ කරමින් තමයි මම මගේ පෑනින් ලියවෙච්ච ලස්සන කවියක් තමයි මේ පසු කාලිනව සින්දුවක් බවට පත් කරන්නේ. ඉතින් තමන් තුළ සැඟවලා ඉන්න නිර්මාණකරුවා තමන් අවදි කරන්න. මේ හැම මිනිස්සෙක් ඇතුළම මම විශ්වාස කරනවා අපි යම් නිර්මාණකරණයකට දක්ෂයි අඳින්න සමහර චිත්‍ර අඳින්න සමහර වෙලාවට කවි ලියන්න සින්දු ලියන්න කෙටි කතා නවකතාරය තව නව නිපුයුම් කරන්න තමයි තාක්ෂණික කරුණු වලට වෙන්න පුළුවන්. විවිධ දක්ෂතා අපි තුල සිටිනවා. අපි අපේ තියෙන දක්ෂතා අපි හඳුනගන්නට ඕන. එතකොටයි නව නිර්මාණ අපතුලින් බිහි වෙන්නේ. තමා තමාව කියවන්න උත්සාහ කරන්න. මට විශ්වාසයක් තියෙනවා ඔබ යම් දිනක නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන බව ඔබ තුල සිටින නිර්මාණකරුවාව නිර්මාණකාරියව ඔබ අවදි කරන්න. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්. දුවේ පුතේ මම ඔබට සුබ අනාගතයක් මේ විදිහට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.